Hi, welcome back to my YouTube channel. ඔන්න මේ මම අද පෙන්නන්නේ ගොඩ දවසක ඉඳලා ගොඩක් දෙනෙක් කියපු ඉල්ලපු වීඩියෝ එකක්. පහුගිය දවසක මම සැලවන් යන වීඩියෝ එකක් තාල තිබ්බ නිසා ගොඩක් අය අහලා තිබුණා මම නිෂ්පාදන මුකුත් භාවිතා කරන්නේ නැද්ද කියලා. ඉතින් මේ තියෙන්නේ මම වැඩකට යන දවසක උදේම ලෑස්ති වෙනකොට කොහොමද භාවිතා කරන දේවල් සහ මොනවද භාවිතා කරන දේවල් කියලා තමයි මේ වීඩියෝ එකෙන් මම පෙන්නන්නේ. ඉතින් උදේම pink moon face wash එකෙන් මම හොඳට මූණ හොදගත්තා. ඊට පස්සේ පොඩි wash එකක් දාගත්තා. ඔතන ඔයාලට පේනවා ඇති තව නිෂ්පාදන ගොඩාක් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම භාවිතා කරන්නේ මම ගොඩක් වෙලාවට gedara ඉන්න දවසට තමයි මගේ skin care routine එක කරන්නේ. ඉතින් ඒ වීඩියෝ එකත් මම ඉක්මනටම අරගෙන එනවා. මොකද ඔතන pink moon එකේම නිෂ්පාදන කීපයක්ම තියෙනවා ඔයාලට පේනවා ඇති. මගේ මූණ නිතරම pimples වෙන මූණක්. ඉතින් මට වෙන chemicals ගොඩක් මූණට භාවිතා කරන්න බෑ. ඊට පස්සේ මම wash එකක් එහෙම දාගෙන ඔන්න ලෑස්ති වුණා. ඉතින් මගේ මූණ ගොඩාක් dry වෙනවා. ඒ නිසා හැම නිෂ්පාදනයෙම මගේ මූණට හරියන්නේ නැහැ. මම කාලෙක ඉඳලා භාවිතා කරන්නේ pink moon well mother day cream එක. ඒක මට හොඳ ප්‍රතිඵල ලබා දීපු ක්‍රීම් එකක් විදිහට මම කියන්න කැමතියි. මොකද මමත් කාලයක් තිස්සේ විවිධ නිෂ්පාදන භාවිතා කරා. නමුත් හරියන නිෂ්පාදනයක් මට හම්බ වුණේ නැහැ. හොඳ නිෂ්පාදන තියෙනවා. හැබැයි මගේ මූණට හරියන නිෂ්පාදනයක් විදිහට මම භාවිතා කරන්නේ කාලෙක ඉඳලා pink moon නිෂ්පාදන. හරි, ඩේ ක්‍රීම් එක ඇප්ලයි කරලා ඉවරයි. ඉතින් ඔයාලට පේනව ඇති මගේ ලිප් එක සුට්ටක් කළු වෙලා dry වෙලා තියෙන. ඒ වගේ මම පොඩ නිදිමතේ ඉන්නේ. පෞගිතස්ටිකේම එක දිගට වැඩ කරලා තාම හරියට නිදාගන්න හම්බ වුණේ නැහැ. සහ චුට්ටක් මූණ ඉදිමිලා වගේ තියෙන්නේ අන්න ඒක නිසා. ඉතින් ලිප් එක පොඩ්ඩක් ඩ්‍රයි වෙලා කියලා කිව්වේ අපි විවිධ ලිප්ස්ටික් වර්ග භාවිතා කරනවා, දිනපතා ලිප්ස්ටික් භාවිතා කරනවා සහ වතුර බොනේ කඩු වෙච්ච ගමන් මගේ මුළු ඇඟම ඉක්මනටම ඩ්‍රයි වෙනවා. ඉතින් ලිප් බාම් එකක් විදිහටත් මම භාවිතා කරන්නේ pink moon නිෂ්පාදනවල එන ලිප් බාම් එක. ඒක ගොඩාක් හොඳයි සහ එක මාර කූල් ලිප් එකේ ගෑවහම. ඊට පස්සේ මම මගේ බොඩි ලෝෂන් එක ඇප්ලයි කරනවා. ඉතින් මගේ ඇඟ ගොඩක් ඩ්‍රයි වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම බොඩි ලෝෂන් එකක් භාවිතා කරන්න ඕනේ. ඒ වගේම එළියට ගියාම අවුවෙන් පිච්චෙනවා. ඒ වගේම ආහම පරිස්සම් කරගන්න ඕනේ. ඉතින් ඒ හැම දෙයකම ඒ වගේම හැම තෙතමනේ රඳා පවත්වා ගන්න. ඒ හැම දෙයකම බොඩි ලෝෂන් එකක් භාවිතා කරන්න ඕනේ. හරි, මගේ ආලේප කරන දේවල් ටික නම් මෙතනින් ඉවරයි. ඉතින් චූටි මේකප් එකක් පොඩ්ඩක් දාගත්තා. මේකප් එකක් කියන්නේ පොඩක් අයිබ්‍රෝස් දෙක නීට් කරලා මස්කාරා ගාලා ලිප්ස්ටික් ටිකක් ගාගෙන තමයි මම එළියට යන්නේ. සාමාන්‍යයෙන් එළියට යන වෙලාවක කොණ්ඩෙත් පීරගත්තා, පර්ෆියුම් චුට්ටකුත් ගහගත්තා. හරි, මම දැන් ලෑස්ති එළියට යන්න. මේ විදිහට තමයි සාමාන්‍යයෙන් වැඩ දින දවසක මම උදේට ලෑස්ති වෙන්නේ. මගේ මෝර්නින් රූටින් එක කිව්වොත් හරියටම හරි. මම ඔයාලට පෙන්නන්නම් අනිත් දවස්වලට මම ගෙදරින් දවස්වලට තමයි මගේ ස්කින් එකට මම මොනවද භාවිතා කරන්නේ. ඒ වගේ මැක්නි වලට, පැචස් වලට, ඒ වගේම ස්කින් එක ග්ලෝ කරගන්න මොනවද මම භාවිතා කරන්නේ කියලා මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක බෙදා ගන්න. එහෙනම් මම දැන් යන්න හදන්නේ. ටුක් එකක් දැම්මා. ඒක එනකන් තමයි මම දැන් එළියට වෙලා ඉන්නේ. එහෙනම් ආයිත් වීඩියෝ එකකින් හම්බ වෙමු. Thank you so much මගේ වීඩියෝ එක බැලුවට. Goodbye.